ගැටේ මම ඉති මෙති මේ අවස්ථාව විදි ඇත්තෙන්ම අපි පිළිගන්න ඕනේ ඇමතිතුමන්ව එතුමාගේ ප්‍රතිපාදන යටතේ මෙයට පෙරත් අපිට DVD යන්ත්‍ර මගදන්නේ පෙර පාසල් 100කට අපි ලබා දුන්නා අපේ ගම පරිශ්‍රයේදී කඩුවෙල හෝමගම කොට්ටාව කියන ලොකු පරාසයකට පොදලනාව ලොකු පරාසයකට අපි DVD ලබා දුන්නා මම දීපිකා කුමුදුනි ජයසිංහ මං කොහොමද අද පටන් ගන්නයි කියලා දීප්ති පෙරපාසල ගම ලක්ෂ 10ක් වටිනා පුටු මෙතන සංකේතවත් කරන අනිත් සිරු දිනාටම ලිපිය දෙනවා. මොකද ඔක්කොම මෙතනට ගිහින් බැරි නිසා ඒ සියල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැන් ගබඩා කරලා දිනවා. පුළුවන් නම් සවුඳම එක ගන්න. මොකද ඒගොල්ලන්ට ඉඩ නැහැ. දැන් අපි වෙනත් ඒවට අපි වෙන් කරපු මුදල් වල බහින්නත් දැන් මේ ටිකේ මිලදී අරගෙන එනවා. ඉතින් ඒක නිසා තමයි අද මම විශේෂයෙන් යොදාගත්තේ මේ අද දවසේ මේ ටික අවසන් කරන්න. මේ එකක් මම විදේශගත වෙනවා මේ සමුළුවක් සඳහා. ඉතින් ඒ නිසා අද මේ කටයුතු කරන්න. මම දන්නේ මීට පෙර අවස්ථාවක අපි විශේෂයෙන් කඩුවෙල පෙරපාසල් සංගමය සම්බන්ධ කරගෙන අපි විවිධ වැඩසටහන් පැවැත්තුවා. විවිධ ප්‍රතිපාදන ලබා දුන්නා. ඉතින් ප්‍රසිද්ධ කරන්න බෑ. නමුත් අපේ යෝජනාවක් හැටක් දීලා තිනවා මෙවර අයවැය ලේඛනයට රුපියල් 250ක් නෙවෙයි ඊට වඩා ප්‍රමාණවත් මුදලක් සහ පුහුණුවීම් වැඩපිළිවෙළක් සකස් කරන්නයි කියලා පෙරපාසල් ගුරුවරියන් සම්බන්ධයෙන් ලංකාවේ 30,000කට වැඩි පෙරපාසල් ගුරුවරියන් ඉන්නවා. ඒක වෙනම කාරණයක් කරයිද මුදල් ලැබෙතුමා නමුත් අපි යෝජනා කරලා තියෙනවා. ඒක එසේ වෙතත් අපි කඩුවෙල කොට්ටාසිය හැටියට කිසිම දේශපාලන ભેදයකින් තොරව අපි මේ ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරලා තියෙනවා. දැන් මේ ටික දැන් අවුරුද්දේ අග දැන් ඔක්තෝබර් මාසයේ අවසන් වෙනවා. දැන් මේ බාන ටික ඔයගලන්ට ලැබෙනවා. අපි ලබන අවුරුද්දටත් පෙරපාසල් සංගමයේ නිලධාරින්ෙක් සාකච්ඡා කරලා ලබන අවුරුද්දට අවශ්‍ය වෙන තාමනහරි යම් ප්‍රතිපාදනයක් ලබා දෙන්න අපි කටයුතු කරන්න මෙවර ලක්ෂ 10ක් වෙන් කරලා තිනවා. මට ඕන ලබන අවුරුද්දේ ලක්ෂ 15ක් විතර ඒක ලබා දෙන්න පුළුවන්. එතකොට හැම පෙරපාසලකටම අඩුම ගන්න රුපියල් 15,000ක් වගේ ප්‍රමාණයක ප්‍රතිපාදනයක් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව ඕනනම් දැනුම යාවත් කාලින කරන්න වුණ වැඩසටහන මාලාවක් සංවිධානය කරන්න පුළුවන්. ඕගලන්ට වීදම් කරන්න අවශ්‍ය නැහැ. සති අන්තවල හෝ පහසු දිනයකදී අපිට පුළුවන් ඒ කටයුතු කරන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු හෝ ජාතික අධ්‍යාපන ආයතනයේ මගින් ඒ කටයුතු සංවිධානය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම විශේෂයෙන්ම අද මේ ඉතාම කෙටි උත්සවයක් සංවිධානය කළේ මේව මහ ලොකුට මේ පෝස්ටර් කාලා කරන්න තියෙන දේවල් නෙවෙයි. මම සාමාන්‍යයෙන් එහෙම කරන්න යන්නෙත් නැහැ. දැන් මේ වෙනකොට මේ අවුරුද්දේ කඩුවෙල ආසනේ මාර්ග සඳහා ලක්ෂ 600ක මුදල් මේ වෙනකොට මම අපේ හිටපු මන්ත්‍රී උරුංගේ සහ කලාපනායකින්ගේ මාර්ගයෙන් ඒ කොට්ටාස වලට දීලා තියෙනවා. හැම කොට්ටාසෙම පාරවල් 2 3 4 මේ ආදි වශයෙන් ලක්ෂ 5 10 ඒ විදිහට දැන් මේ දවස්වල වැඩ කෙරීගෙන යනවා. සමහරක් ඒවා වැඩ ඉවරයි બ્લોක් කරලා නැහැ. બ્લોක් කරලා නැහැ. එතන ලක්ෂ 20ක්. අනිත් ඒවා ලක්ෂ 600ක්. ඊළඟට මගේ ප්‍රතිපාදන ලක්ෂ 150න් තමයි දැන් මේ 10ක් ඕගලන්ට දීලා තින්නේ. අනිත් ඒවා විහාරස්ථානවල දහම් පාසල් වලට විවිධ එවැනි ප්‍රජා කටයුතු වලට මාර්ග සංවර්ධනයට ඒ වගේ දේවල් වලට අපි වෙන් කළා තියෙනවා. ඉතින් මේ සමහරට දන්නේ නැහැ මේ ප්‍රතිපාදන කොහෙන්ද ඉන්නේ කවුද දෙන්නේ කියන කාරණය. මමත් ඉස්සර වරදක් කළා. මම ඒවට සම්බන්ධ වෙන්න කිව්ද සල්ලි ටික වෙන් කළා. මම නිකන් හිටියා. දැන් මම හිතන්නේ මේ ගම්වතුරට යට වෙච්ච අය දන්නව ඇති. පවුල් 5800කට අපි ඊයේ වෙනකොට ගෙයි මුළු තැංගෙයි උපකරණ කට්ටල 5800ක් බෙදුවා. ඒ සඳහා වැය වෙච්ච මුදල් ලක්ෂ 85ක්. මගේ සල්ලි නෙමෙයි. නමුත් මම අපදා කළමනාකරණ එකෙන් අරගෙන මුදල් ටික පවුල් 5800කට දැන් ඊයේ ගිහිල්ලා අන්තිම ටික මම බෙදුවා. කලින් දෙන්න තිබුණේ මට වෙලාවක් තිබුණේ නැහැ. ඊයේ 1100කට අපි බෙදලා වැලිවිට මහදිනී ප්‍රදේශයේ අපි ඒක අවසන් කළා. මේ අනිත් ප්‍රදේශවල ඔක්කොම බෙදලා ඉවර කළා. ඉතින් ඒක නිසා අපි මේ
රජයේ හවුල්කාරයෝ හැටියට හිටියට රජයේ හැම දෙයක් එක්කම අපි එකඟ නොවන තැන් තියෙනවා. අමුණන්සලා දකින්න නැති ඊයේ පෙරේද රූපහිනී බැලුවා නම් එකඟ වෙන්න බැරි තැන අපි ඒක හරියටම කියලා දෙනවා. ඒක නිසා අපි මේවා සම්බන්ධ වෙලා ඉන්නේ. මෙහෙම නොහිටියානම් මට ඔය 185 ගන්න බෑ. ඒ 185 රජයේ ඉන්න ඇමතිවරුන්ටත් ඔක කරන්න බැරි. මම කඩුවෙල විතරයි ඔක කරන්නේ. කොළොන්නාවේ කරන්නේ නැහැ, කොළඹ කරන්නේ. 185 කතන ආරම්භුණ අපි මුලින්මගේ උපකරණ. 1600ක් මට ආවේ මාර්ග සංවර්ධනයේට මම ඇමතිවරෙක් හැට ඉන්න නිසා. නැත්තම් 1600 නෙමෙයි සතයක්වත් එන්නේ. ඉතින් පෙරපාසල් අධ්‍යාපනයේ මම පස්සහිර පළාතේ ප්‍රඥප්තිය මම හදලා දැම්මේ. ප්‍රඥප්තියක් තිබුණේ නැහැ. ඒක යට තමයි අද ඔය ලියාපදිංචි වීම සහ ඔය සියල්ල සිදු වෙන්නේ. හැබැයි එතනින් එහාට පළාත් සභාවට දැන් අද වර්තමානයට ගැලපෙන විදිහට පෙරපාසල් වැඩ පිළිල කරන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කියන්නම්. මම එංගලන්තේ අධ්‍යාපන ඇමතිහැටි දින්ද අවුරුදු කීයද ගිහිල්ලා ඉන්නකොට හැමදාම යන අවුරුදු සැරයක් ඒ ප්‍රදර්ශනයේට මුලින්ම අපි ගියේ ද්විතීක පාසල් බලන්න. ඊළඟට ජූනියර් සෙකන්ඩ් මැද කොටස 6 9 ඊටසේ ප්‍රාථමික. සේ ප්‍රදර්ශනයට ගියාම එබැ මොන්ටිසෝරි වල ළමයි දැන් මේ ඔගොල්ලෝ උගන්න පෙරපාසල් ළමයි අවුරුදු 3යි 5යි අතර. දැන් ඒගොල්ලෝ මේ දැන් ඒගොල්ලන්ට දැන් අයන්න කිව්වත් අයන්න කියලා නෙවෙනේ දැන් උගන්නන්නේ. අ කියලානේ. නේද? ඉංග්‍රීසියෙන් ඒ කියන්නේ නැහනේ. ඒත් අ. දැන් ඕක අම්මල තාත්තලා දැන් උගන්නන්න කිව්වොත් ඒගොල්ලෝ ගින ගත්ත කාලේ හැටියට ළමයා අතරමං වෙනවා. පෙරපාසලේ ඉස්කෝලේ උගන්නන්නේ ආ කියලා අපි අයන්න කියන්නේ. සරල උදාහරණ. දැන් ඒ ළමයි ඒ එංගලන්තේ හරිය දිනු රටවල ළමයි පෙරපාසල් වල ඒගොල්ලන්ට දැන් ওই චෝක් කෑලි ආරාමෙම ඒව නැහැ. කම්පියුටරෙන් පාඩ කරා. ළමයි හතර දෙනෙක් වටේ වාඩි වෙනවා එක මේසෙ තින්නේ. එක්කෙනාට දැන් ওই iPad තින්න ළමයි දැන් එවෙනුත් දැන් කරනවනේ සෙල්ලම් කරනව කරනෝ හැම එකම ගන්න. ඒතොර එයාට ස්ක්‍රීන් එක තියෙන. එයාට ඕන ගන්න පාට ගන්න පුළුවන්. රතුන රතු නිල් නම් නිල්. ඕන ගන්න රූපේ ගන්න පුළුවන්. රූප තින එක ප්‍රෙස් කළා. එන්න ඇපල් එක එනවා, කෙසල් ගෙඩිය එනවා. ඇපල් එක නම් රතු පාටින් පාට ගන්නවා. ආ රතු පාට එක කලර් එකෙන් තියෙන රතු පාට එක එක්කුවා. ඒකේ පැන්සල එනවා. ඒ පැන්සලේ හිමීට මේකේ අර දෙමවුස් මේකෙම ඇඟිල්ලෙන්ම අරගෙන ගිහලා අතෙන් තියපුවා. ඒක මේ ගල පාට කරා. මකන කොට ටක් ගල ඔක්කොම එකපාරම කළාද දැම්. නේද? දැන් ගල් ඇලි ගල් කුරු නැහැ. හරි එතනින් යට ගියා. දැන් ඒ ඔක්කොම ගිහිල්ලා දැන් අපේ තාම පාසල් වලත් ඔය මට්ටමට ඇවිල්ලා නැහැ. හැබැයි ඒ රටවල වල පෙර පාසලේ අවුරුදු 3 5 ළමයා දැන් එයා ගිහිල්ලා තින්නේ අතේ. මම අධ්‍යාපන ඇමති කාලේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ආයට ඕක ගේන්න ස්මාර්ට් බෝඩ් 10ක් ගෙනල්ලා රත්නපුරේ විද්‍යාපීඨේ ගුරු විද්‍යාපීඨේ කම්පියුටර් 120ක් දාලා එක්කෙනාට එක ගන්න හිටින්න හැම අවුරුද්දකටම 600ක් පාස් අවුට් වෙන දෙන්නේ නැතුව දැන් ඒගොල්ල තමයි තොරතුරු තාක්ෂණය උගන්වන්න දැන් එතනින් පිට වෙන්නේ. 1 11 4. දැන් එතෙන්ට දුන්න ස්මාර්ට් බෝඩ් එක එතනම. එතනින් එහාට ගියේ නැහැ. දැන් ස්මාර්ට් බෝඩ් කියන්නේ කළු ලෑලි නෑ. ඒ පාසල් වල. කොළපාට ලෑලිත් නෑ. දැන් තියෙන්නේ ස්මාර්ට් බෝඩ් එක. ස්ක්‍රීන් එක. ඒතර ගුරුවරයා කරන්නේ පළවෙනි වාරයේ පාඩම් සියල්ලම අපි තුන් යම් විෂයක් ගත්ත විද්‍යාව කියන්නේ විද්‍යා විෂය අපි තුන් කන ගැන උගන්වන්නේ ළමයට. ඒතර කන ගැන ගුරුවත් පොතේ තියෙන එකයි සිලබස් එකේ තියෙන එකයි ගුරුවරයා පාඩම හදනවා. ගුරුවරයා පාඩම හදන්න එපා. පාඩම් සටහන් හදන්න එපා. නැත්තම් මොනවද කියලා උගන්න. හරි. පාඩම් සටහන එයා හදනවා කම්පියුටර් එකට. ඊළඟ දවසේ පාඩම නම් මේක. එතකොට එක වාරයකට යුනිට්ස් 12යි නම් යුනිට්ස් 12ට යුනිට්ස් 12 එයා හදනවා පාඩම් සටහන් ටික රූප සටහන් අරම ඔක්කොම. අදලා ලැප් එකට දානවා දාලා අතනින් එනවා ස්ක්‍රීන් එකට එනවා එයාට තියෙන දාට එතෙන්ට ආවා මේක ලැප්ටොප් එකේ ගහන ගමන් ඔක්කොම ස්ක්‍රීන් එකේ වැඩ. දැන් ළමයින්ට මොකද්ද තියෙන්නේ කරන්නේ? ළමයින්ට ඔක්කොම ලැප් එක අරන් එනවා. පෙන් ඩ්‍රයිව් එක අරන් එනවා. ළමයි මොකද කරන්නේ? ගුරුවරයා මේකට දාන එක ටක් ගාලා එතනින්ම ලැප් එකට අරගෙන එයා පෙන් ඩ්‍රයිව් එකට කෝපි කරගන්නවා. එතන එක්සයිස් බෝඩ් ගේ ඉන්නේ නැහැ, පෑන් ගේ ඉන්නේ නැහැ, පාට පෙන්සල් ගේ ඉන්නේ නැහැ, මුකුත් නැහැ. ලැප් එකයි, පෙන් ඩ්‍රයිව් එකයි. ඒ එදා මං කියන්නේ දැන් අවුරුදු 10කට කලින්. උතුර ගෙදර ගියා. ළමයා මේකට දාගත්තා. සම්පූර්ණ අර පාඩමාලාව ගත්තා.
ගුරුවරයා ස්මාර්ට් බෝඩ් එකේ මේක උගන්වන ගමන් ගුරුවරයාට උනේ මොකද? කොයි හරි පුස්තකාලයකට ගිහිල්ලා ඒ පුස්තකාලේ තියෙන පොතකේ රූප සටහනක් අරන් මෙතෙන්ට ගන්න. ඒකත් මේකෙම කරන්නේ. එවලම ගියා ඉන්ටර්නෙට් එකෙන්. හරි. ලයිබ්‍රරි එකට ගියා. ලයිබ්‍රරි එකේ ඔක්කොම මේකට දාලා තියෙන පොත්පත් ඕනෙකන රූප සටහන ගත්තා. ඒක ලොකු කරලා මෙතෙන්ට ගත්තා ස්ක්‍රීන් එකට. අද ඊතරම් දුරට ගිහිල්ලා. අද පිටරට විශ්වවිද්‍යාල වල ළමයි ගිහිල්ලා හිටන් පාරවල් දිගේ පෙළපාලිය ගිහිල්ලා පිකටින් ගහගෙන අට්ටාල ගහගෙන උපවාස කර කර ඉන්නේ. එහෙම කරන්න වෙලාවක්. එහෙම කරන්න වෙලාවක්. ඒ ළමයි ගෙදර ඉඳගෙන තමයි නිබන්ධනේ හදලා හිටන් කම්පියුටර් එකෙන් ට්‍රාන්ස්ෆර් කරන්නේ තමන්ගේ ලෙක්චරට. ඒ ලෙක්චර තින්නේ එයාට ට්‍රාන්ස්ෆර් වෙච්ච එක එයා මේක දිගේ බැලුවා මාක් කළා අපහුව එයාට ට්‍රාන්ස්ෆර් කරා.